අවදානම පැත්තගියත් ඇත්ත කියනට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම කුබුදු රත්නායක සුබෝධ පරිදි මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබන සෝබිත හිමියන්ගේ තත්වය බරපතල අතට හැරෙයි සෙත්පතා ජනපති ප්‍රධානත්වයෙන් බෝධි පූජා පින්කමක් තිලක් මාර්ප නැමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනෙන බව ජනතා විමුක්ති පෙරමුණ කියයි සරත් ෆොන්සේකා අධිකරණ ඇමතිගෙන් කෝටි 500ක වන්දියක් ඉල්ලයි භික්ෂුන් වහන්සේලා අතර වූෂු ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට ක්‍රීඩා ඇමතිගෙන් යෝජනාවක් नीति सामे सह बंधनागार प्रतिसंस्करण मात्य तिलक मारपन महताट रेव विश्वासमंग योजना गिनेमठ कटयुतुकरण भव जनता विमुक्ति पेरमुन पवसन वा එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළා අවන්දාට ආරක්ෂා කරන්න කටයුතු කරන්නේ රාජපක්ෂ කල්ලියයි ඒ වෙනුවෙන් ගොඩනගිට යහපාන කල්ලියකුත් තිබෙනවා මේ පිළිබඳව රයිල් වික්‍රමසිංහ අගමැතිවරයා අවස්ථා ගානකදී ප්‍රකාශ කළා තිබුණා අවන්දාට අවිවලට ආණ්ඩුවෙන් බලපත්‍ර අරගෙන නැහැ කියලා අවිනිකුත් කරන්න ආරක්ෂක අමාත්‍යාංශය අවසර දීලා තියෙනවා දැන් අපි අහනවා අගමැතිද ඇත්ත කියන්නේ තිලක් මාරපණ්ඩ ඇත්ත කියලා තිලක් මාරපණ අමැතිවරයා අවන්දාගේ නීතිඥ විදේශ රාජපක්ෂ අධිකරණ අමැතිවරයාගේ පැත්තෙන් ඒ අවන්දාට සභාපතිවරයාගේ ගුවන් ගමන් බලපත්‍රය නිදහස් ක්‍රීම් පිළිබඳව ප්‍රශ්නයක් මත වුණා ආරක්ෂක අමාත්‍යාංශය ලොකට හිටපු අතිරේක ලේකම්වරියකට දමයන්ත ජයරත් මහත්මයා දැන් එතුමිය කටයුතු කරනවා සෝදේශ කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම්වරිය කවුද සෝදේශ කටයුතු ඇමතිවරයා වජිර බේවත් බලාපොරොත්තු වෙනවා ඒසහා තිලක් මාරපණ ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් සාකච්ඡා කළ ගැනීම දේශපාලන වශයෙන් අපි දකින විදේශ රාජපක්ෂ ඇමතිවරයාත් ඉල්ලා සිටියි එවන්ගර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී රජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ අදහස් පළ වුණා. රෝෆගේ මන්ත්‍රීය ඊයේ කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශය කරා මං හරිම කම්පා වුණා මොකද මෙහෙම දෙයක් අපි කැබිනට් මණ්ඩලයේ කතා නොකර ඇමතිවරු දෙන්නෙක් මෙහෙම පාර්ලිමේන්තුවේ කොහොමද කතා කරන්නේ? ඇමතිවරු දෙන්නෙක් කතා කරනවා රජයේ සාවරේ බවට පත් වෙනවා. කිසිම කතිකාවතක් නැතුව මේ කොහොමද මේ ඇමතිවරු මේ එක එක්කෙනාගේ කම්පැනි වෙනුවෙන් කතා කරන්නේ? ඒ ඇමතිවරු හිටියා කොහොමද කතා කරන්නේ? දැන් ඇමතිතුමා කියන ප්‍රකාශයේ ඊයේ කැබිනට් මේ ප්‍රකාශ फील्ड मार्शल सरत फोन्सेका महता एवनगार्ड सिद्धिय संबंधेन मेलेसा दहस पालकला ගෝඨාභය අත්අඩංගුවට ගන්න ලෑස්ති වුණේ අවන්ගාඩ් සිද්ධිය සඳහා විජේදාසව පිළිගන්නා යන් තමයි ගෝඨාභය බේරාගත්තේ කියලා. එතකොට කොහොමද විජේදාස කියන්නේ අවන්ගාඩ් සිද්ධියේ වරදකරුවන් බේරා ගැනීමට ඔහු බාහිරව වැඩියක් දුන්නේ නැහැ. ඔහුට ඒකේ ප්‍රතිලාභ ලැබුණේ නැහැ කියලා කොහොමද විජේදාස කියන්නේ? අවන්ගාඩ් කියන්නේ නීත්‍යානුකූල දීපු බලපත්‍රයක් මත පවත්වාගෙන යන ආරක්ෂක සේවාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අනුමැතියත් ඇතුව. ඉතින් ඒකේ නීත්‍යානුකූලභාවය පිළිබඳව තීන්දුව තීරණ ගැනීම සිදු කරන්නේ නීතිපතිතුමා. නීතිපතිතුමාගේ උපදේශය කියන්නේ රජයේ මතය. ඒකෙන් සල්ලි අරගෙන ඒගොල්ලන්ට විරුද්ධව යන නීතිමය ක්‍රියාමාර්ගය නවත්තන්න හදනවා කියන එක මම විතරක් නෙවෙයි කිව්වේ. පාර්ලිමේන්තුවේ රාජ්‍යගත කිව්වා. චාම්බිගත් කිව්වා. අනුකුමාර නම් තුනක් කිව්වා. මාරපණගේ නමක් කිව්වා. ඊට පස්සේ වජිර බේවර්ධනගේ නමක් කිව්වා. විජේදාස මොකද මම විතරක් අල්ලක් ගන්න හදන. විජේදාස අනිවාර්යයෙන්ම ඉෂාන මුදල ගත්තා ඒ මුදලේ විජේදාස රාජපක්ෂ ඒ කරපු අවලාද ඒ වෘත්තෝදන ඒ මඩ ගැහිවට විරුද්ධව එයා මගෙන් ඉල්ලන්නේ මිලියන 500යි ඒ වගේ දහරුණයක් ඉල්ලලා මම නඩුවක් ගොනු කරනවා එයාගේ මිලියන 5000 කියලා හයිකෝප් එකෙන් හොරකම් කරපු 1888 අධිකරණ ඇමතිවරයාගේ නියමයකට යටත් කරලා තියෙනවා අධිකරණේ ඒක හෙලිදරව් කරාට පස්සේද පොන්සේකට මම පිළිවෙතව මතක් වුණේ කියලා කාරණේත් අහන්න ඕනේ කොට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝබිත නාහිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පවසනවා එහි වැඩ බලන මහකොමසාරිස් රේකා මල්ලිකාරාජ මහත්මිය සඳහන් කළේ උන්වහන්සේගේ සුදුක් විමසීමට තමන් අද පස්වරුවේ රෝහල වෙත ගිය බවයි දවසේ පුවත
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගියදා මෙරටදී සත්කමකට වාචනය කර තිබුණේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන්. අනතුරුව උන්වහන්සේගේ තත්ත්වය පරපතල වීම නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කළා. සෝභිත හිමියන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අප සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ විහාරවාසී පූජ්‍ය කරපටුගල රතනානන්ද හිමියන්ගෙන් විමසීමක් කළා. එතරම් සොයක් නැහැ තාමත් මේ 60ක 70ක වගේ අමාරු තත්ත්වයක ඉන්නේ. සෝභිත හිමියන්ගේ ප්‍රතිකාර කිරීමට රෝහල තුල සියලු පහසුකම් සැසීමට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොම සාරිස් කාර්යාලය කටයුතු දාති වෙනවා. උන්වහන්සේට ප්‍රතිකාර ලබා දීම සඳහා මේ වන විටත් එරට විශේෂඥ වෛද්‍යවරුන් 7 දෙනෙකු කටයුතු කරන අතර ඊට අමතරව ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්ද එහි රඳවා සිටිනවා. මේ අතර රෝගාතුරව සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටින පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේට සෙත්පතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී විශේෂ බෝධි පූජා පින්කමක් පැවැත්වෙනවා. රෝගාතුරව සිටින පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේට සෙත්පතා කොට්ටේ ශ්‍රී නාග විහාරයේ පැවැත්වෙන බෝධි පූජා පින්කම හා අප දැන් සජීවීව සම්බන්ධ වෙමු. ක්‍රියාත්මක ඉන්දියා හා චීන ව්‍යාපෘති ඔස්සේ රටේ ආරක්ෂාවට බලපෑමක් එල්ල වී ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙටිආරච්චි මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ වියමුල ප්‍රදේශයේ පැවති උත්සවයකදී. ආරක්ෂක ලේකම් කරුණාසේන හෙටිආරච්චි මහතාට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ වියංගොඩදී පැවැතුණා. එය සංවිධානය කර තිබුණේ වියංගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ආදි සිසුන් පිරිසක්. ඉන්දියාව නොඑක් බලපෑම් කරනවා රටේ ආරක්ෂාව පිළිබඳව. ඒ කියන්නේ නොඑක් ඉල්ලීම් කරන නමුත් අපි ඒවා කල්පනාකාරීව කටයුතු කරනවා. ආරක්ෂාව දෙස ඊට වඩා පුරුදුම බලන උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම උත්තරමේ ඉඳන් සම්මන්ත්‍රණ දක්වා චීන ආයෝජන තියෙනවා. ඇයි චීනයේ ආයෝජනය කරන්නේ? විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරුවෝ නොරොට්ටෝ යැයි මොකක් හරි එකක් මම ඕනේ ඉංජිනේරුවෝ. එයා බලන්නේ මේ පවර් සෙක්ටර් එක ගැන විතරයි. ඊට පස්සේ වරාය අධිකාරීන ඉංජිනේරු මහත්තුරු වරාය හදනවා මේක ජාතික ආරක්ෂාවට තියෙන බලපෑම ගැන කල්පනා කරනවා. සම්මන්ත්‍රණ වරායක් මත්තල ගුවන්තොට බලක් හදලා තනිකර චීන ආක්‍රමණයක් තියෙනවා බටහිර සහ දකුණු වෙරළ ආසන්න. චීනය හා ඉන්දියාව මෙරට තුල මහා පරිමාණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. චීන ව්‍යාපෘති ලෙස නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මත්තල ගුවන්තොට බල, හම්බන්තොට වරාය දක්විය හැකි. ඉන්දියාව විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අතර ත්‍රිකුණාමලයේ සම්පූර්හි ගල්ලංගුරු බලාගාරය, ත්‍රිකුණාමලයේ වරාය ආශ්‍රිත ඉන්ධන කබඩා සංකීර්ණය වනවා. මීට අමතරව පුත්තලම ඉරණවිල පිහිටේ ඇමරිකානු හඩ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයේද මෙරට සිදු කර ඇති මහා පරිමාණ ව්‍යාපෘතියක් වන අතර එය සිදු කළේ ඇමරිකාවයි. දැන් වචන දෙකක් තියෙනවානේ security and defense. මගේ අමාත්‍යාංශ කරන Ministry of Defense
हिटपु जनाधिपति महिंद राजपक्ष महतागे पियानन वन दिवंगत डी ए राजपक्ष महतागे 48वें गुण समरुव अद पेरुडु पेवतुने तंगल नगरे पिहिटी डी ए राजपक्ष पिलुरु अभियसदी ඊට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ ඥාතීන් මෙන්ම මැති ඇමතුරු ඇතුළු පිරිසක් එක්ව සිටියා. කලාපරම ඇතුමා පාර්ලිමේන්තු නියෝජනය වෙන ලලිත් එල්ලාවල ඇතුමා ජීවි උපුල් ඇතුමා මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්තරුවේ පනාමුරේ පල්ලේකන්ද ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වුණා. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙකක් එක්කන නායකයෝ දෙන්නෙක් ඉන්නේ. රටකට නායකයෝ 10ක් ඉදියත් කමක් නැහැ. හැබැයි එකම ප්‍රතිපත්තියක් අනුගමනය කරන නායකින් 10ක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස්. මේ දෙකෝ දැන් එක්කව වෙලා මේක ඇමතිකම් අරගෙන එක්කෝ අපි මේකේ විපක්ෂයේ ඉන්න ඕනේ. එහෙම නැත්නම් අනිත් අය අරගෙන අපි ආණ්ඩුවක් හදන්න. එක්කවද්ද විපක්ෂයක් වශයෙන් ඇවිල්ලා සම්දානේ හිටපු කට්ටිය දැන් මෙනම වාඩි වෙලා ඉන්නවා. හැබැයි ඒක පිළිගන්නේ නැහැ කතානායකතුමා. අනාගතයේදී ඒක පිළිගන්න කටයුතු කරා නම් හොඳයි කියලායි මගේ නම් පෞද්ගලික අදහස. බලාපොරොත්තු වෙන වෙනසක්. තරුණයන්ට තරුණියන්ට රැකියාවක්. ඉතින් අද බලන්න ඒක නැති වෙලා තියෙනවා. සංවර්ධනේ ඇන හිටලා. ඉතින් මේ தත්ත්වය වෙනස් වෙන්න ඕන. ඉතින් ඒක නිසා අපි මේ තියෙන தත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් වෙලා ඉඳීම වඩාත් හොඳයි කියලායි මම කල්පනා කරනවා. කුමා ගුණරත්නම් ලංකාවට ආව හේතුව මොකක්ද කියලා ජනතා විමුක්ති පෙරමුණේ විමල් රත්නායක මන්ත්‍රීතුමා කියනවා. මන්ත්‍රීතුමා කියන හේතුව මොකක්ද කියලා දැනගනිමු. රට වටකර බැඳගත් කට වටකර බඳින්න බැරි වැට නැති කටින්. පෙරටුගාමි පක්ෂයේ නායකයා අත්තරංගෝට අරන් තියෙනවා. ආගමන විගමන ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. නමුත් ඒතුමා නිදැල්ලේ ඉඳලා තියෙනවා මේ ප්‍රශ්නේ හරිගස්ස ගන්න කල. ෆැෂිස්ට්වාදයට විරුද්ධව හැංගිලා ඉඳලා එළියට ඇවිල්ලා වැඩ කරන්න හදන මෙතුමාගේ පාස්පෝර්ට් එක හදලා දෙන්න බැරියයි. ලංකාවේ පුරවැසිභාවය එහෙම දවසෙන් දෙකෙන් දෙන්න පුළුවන් එකක් නෙවෙයි පුරවැසිභාවය අයින් කිරීමත් ලබා දීමත්. ඒව ගත්තාම ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ මේවා තියෙනවා කියලා. දේශපාලනය කරන කට්ටිය. පුළුවන් තරම් උදව් කරනවා අපි. ඒත් ලබා දෙන මේ ප්‍රශ්නේ ඉවරයක් කරලා. ඒ වගේ කට්ටිය වැඩි වැඩියෙන් ඉන්න ඕනේ. දැන් මේ ඩෑෂ්බෝඩ් එකේ සමාජිකයන්ට එන්න එන්න කී කී දිත්ත රටවැසිභාවය දෙනවා. එහෙම ආණ්ඩුවක් ආගමන විගමන නීති කඩකලා කියලා පෙරටුගාමි පක්ෂේ නායකයව අත්අඩංගුවට ගන්න. මම දන්නේ නැහැ කාගේ බලකිරීම මතද මේවා වෙන්නේ කියලා. සමහරලාට රතුවලි පෙට්ටිය වෙන්න පුළුවන් මේක පිටිපස්සෙත් ඉන්නේ. ඔහුගේ රටවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දිත්ත රටවැසිභාවය ඔහුට ලබා දෙන්න. කලින් තිබුණ පාලනය කරන්න සුදුයන් කල්ලියෙන් උස්සනවා, මරන්න හදනවා, මරා ගන්න බැරි වුණොත් එහෙම ගිහිල්ලා දෙමළකොඩ පොලිසිය ගාව දානවා. දෙමළකොඩ පොලිසියෙන් බලෙන් අල්ලලා පිටරට පටවනවා. නීති ඒවා මේවා මොකක්වත් නැහැ. මේගොල්ලෝ නීති පොතට අනුව අත්අඩංගුවට ගන්න. නීති පොතට අනුව පිටුවහල් කරන මාර්ග හොයනවා. අන්තිම ප්‍රතිඵල ඒකමයි. කුමාර් කුමාරත් මහත්තයා එක සැරයක් පැහැර ගැනීමෙන් ලක් වෙලා පිටුවහලක් ලක් වෙච්ච පුද්ගලයා. ඒ පැහැර ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාම ඒ මහින්ද රාජපක්ෂම ඡන්ද ඉල්ලනවා. මේ රටේ ඉන්නේ සිවිල් පුද්ගලයන් රට දාගෙන වෙලාවේ කුමාරපත්ත මහත්තයා ලංකාවට ආවේ දුමින්දනාගම ජනාධිපති වෙයි කියලා හිතාගෙනද දන්නේ. නියුච්ච ඇමතිට කළ විරෝධය. අපි මාත්‍රේ දිස්ත්‍රික්කයේ මං හිතර වැඩිම වැඩ කරන මන්ත්‍රීවරයා මම. ඔබට මේක වැඩක් කරලා නැහැ කවදාවත්. සිරිමැදුර නිවාස නායක ගන්න සති දෙකකින් ගමන් දෙකින් ඔබේ නිවාස සීනය සැබෑ කරගන්න.